ආයුබෝවන් ක්‍රියේටිව් පොඩ්ඩෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ තරු රටා පිළිබඳව. රාත්‍රී ආසේ දක්නට ලැබෙන තරු සිතින් යාකර මවාගත් රූප තරු රටා හෙවත් තාරකා මණ්ඩල කියලා හඳුන්වනවා. කිසියම් තරු රටාවක් තුළ ඇති තරු හඳුනා ගැනීම සඳහා ඒවට ග්‍රීක හෝඩියේ අහුරු යොදාගෙන තියෙනවා. අපි දැන් කතා කරමු තරු රටාවල ප්‍රයෝජන පිළිබඳ. රාත්‍රී කාලයේදී දිශාව සොයා ගැනීමට තරු රටා උපකාරී වෙනවා. මහවල සහ තරු රටාව මගින් උතුරු දිශාවද දකුණු කුරුසිය මගින් දකුණු දිශාවද හඳුනා ගන්න පුළුවන්. රාත්‍රී හසේ යම් යම් ග්‍රහලෝකයක පිහිටීම් තරු රටාවලට සාපේක්ෂව ප්‍රකාශ කළ හැකි. යම් දිනයක අඟහරු වෘශ්චික රාශියේ සිටියේ කීමෙන් අඟහරු ග්‍රහය හසේ වෘශ්චික රාශියට ආයත් ප්‍රදේශයේ දක්නට ලැබෙන බව කියවෙනවා. උල්කාපාත වර්ෂා දැක බලා ගැනීම සඳහා හසේ නිරීක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුන්වා දීමට තරු රටා උදව් කරගන්න පුළුවන්. සෑම වර්ෂයකම නොවැම්බර් 15 වන දින සිංහ රාශිය පසුබිම් කොටගෙන ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව දක්නට ලැබෙනවා. ආසේ ධූම කේතුවක් දිස්වන ස්ථානයේ නිශ්චිතව ප්‍රකාශ කිරීමටත් තරු රටා ප්‍රයෝජනවත් වෙනවා. 1986 වර්ෂයේදී හැලීගේ ධූම කේතුව දක්නට ලැබුණේ වෘශ්චික හා ධනු රාශි අතර ප්‍රදේශයේ. අපි දැන් කතා කරන්නේ හත් දින්නත් තරු පිළිබඳව. හත් දින්නත් තරු පන්තිය ප්‍රියාඩේස් යන නමිනුත් හඳුන්වන. මේ තරු රටාව ලෝකයේ හැම ප්‍රදේශයකටම වගේ දැක ගන්න පුළුවන්. නමුත් එලෙස දැක ගන්නට හැකිවන්නේ අවුරුද්දේ විවිධ කාලයන් තුලදී. මේ තරු පොකුරේ තරු 200කට වඩා තියෙන බව දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ විට දැක ගන්න පුළුවන්. පීවී ඇසට උපරිම වශයෙන් පෙනෙන්නේ තරු 9ක් පමණ. මේ තමයි ඔරාය. එවත් දඩයක් කලු. දඩයක් කාරයෙක්ගේ හැඩහුරුකම් නිරූපණය වන්නේ යයි සැලකෙන මෙම තරු රටාව තිබෙන වාරි මාර්තු මාසවලදී රාත්‍රී 8ට පමණ හාස මුදුනට ආසන්නව දැක ගන්න පුළුවන්. මෙම තරු රටාවේ දීප්තිමත් තරු හතක් සහ දීප්තියේ නඩු තරු රසකුත් තියෙනවා. දීප්තිමත් තරු හත වන්නේ දඩයක් කාරයාගේ උරහිස් දෙකේ ඇති තරු දෙක, දණහිස් දෙකේ ඇති තරු දෙක, ඒ වගේම බඳපටිය නිර්මාණය වෙලා තියෙන තරු තුන. මේ තමයි දකුණු කුරුසිය. දකුණු හාසයේ පිහිටා තිබෙන දීප්තිමත් තාරකා මණ්ඩලයක් තමයි මේ. දිගු බාහුව සෑම විටම දකුණු දිශාවට යොමු වී තියෙන නිසා දිශාව සොයා ගැනීමට උපකාරී වන තරු රටාවක්. මේ තමයි මහබල්ලා තරු රටාව. මහබල්ලා තරු රටාව රාත්‍රී හාසයේ දැකිය හැකි දීප්තිමත් තරු වන සීරියස් අයත් වෙනවා. මේ තමයි කුඩා බල්ලා තරු රටාව. මේ දකින්නේ මහවලසා කියන තරු රටාව. උතුරු හාසයේ තරමක් ඉහළින් මහවලසා තරු රටාව පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ චතුරාශ්‍රයක් ලෙස පෙනෙන තරු හතරෙන් වලසාගේ ශරීරයේද නැගෙනහිර දිසට විහිදී යන තරු තුනේ වලසාගේ වලිගයද නිරූපණය වෙනවා. සාමාන්‍යයෙන් මහවලසා කියලා හඳුන්වන ලබන මේ තාරකා රටාව චීන වැසියන්, ලොකු බකුටු හැන්ද, මධ්‍යම ආසියානු වැසියන්, දිගේදී යක්ෂයා, ඉන්දියානුවන් නගුල ලෙස තමත් සමහර රටවලදී සප්ත ඍෂි එහෙමත් නැත්නම් ඍෂිවරුන් 7 දෙනා කියලා හඳුන්වනු ලබනවා. උතුරු දිශාව සොයා ගැනීමට පොළොරිස්සෙවත් දැව තාරකාව යොදා ගන්නවා.
මේ තමයි කුඩා වලසා තරු රටාව. කුඩා වලසා නම් තරු රටාවේ වලසාගේ වලිගයේ යග තමයි පෝලාරිස් හෙවත් ද්‍රව තාරකාව පිහිටලා තියෙන්නේ. පෝලාරිස් හෙවත් ද්‍රව තරුවේ විශේෂත්වය නම් එහි පිහිටීම කෙදිනකවත් වෙනස් නොවීම. ශ්‍රී ලංකාවේදී මෙම තරුව ශිතිජයේ ඉතා පහළින් පිහිටලා තියෙනවා. එහෙත් ක්‍රමයෙන් පෘථිවියේ උතුරු දිශාවේ ඇති රටවලට යෑමේදී ඒ ශිතිජයේ ඉහළට පැමිණෙන අතර උත්තර ද්‍රවයේදී ආස මුදුනට පැමිණෙනවා. මීළඟ වීඩියෝවෙන් රාශි චක්‍රය පිළිබඳව දැනගන්න ලෑස්ති වෙලා ඉන්න. මේ වීඩියෝ නැරඹු ඔයාලට ස්තුතියි. ඔයාලා තාමත් ක්‍රියේටිව් පොඩ්ඩෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා.